සුබදාසක් කියලා පිළිගන්නවා යාළුවෝ සියලුම දෙනාම අදත් SL Android YouTube channel එකට. ඉතින් අදත් අලුත් වැඩක් තමයි මම අරගෙන අවිලා තියෙන්නේ. වීඩියෝ එකට යන කලින් ඔයගොල්ලෝ තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එකේ subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න. ඊට අමතරව අපි කලින් කරලා තියෙන hacking video, programming video බලන්න කියලා ඉල්ලනවා. මේ තියෙන වීඩියෝ ඔයගොල්ලන්ට පුළුවන් මේව බලන්න. මෙතන උඩ playlist එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන සිංහල Termux video series එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා Python video series එකක් playlist එකක් විදියට. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ playlist එකක් ඇතුළට ගිහිල්ලා අපි කරපු කලින් කරපු video මේ තියෙන Termux series එකම මෙතන තියෙනවා ඔක්කොම බලන්න පුළුවන්. බේසික් ඉඳලා ඇඩ්වාන්ස් වෙනකම්ම තියෙනවා. ඉතින් ඒක අනිවාර්යෙන් බලලා ඉගෙන ගන්න. ඉතින් මේ ඔක්කොම බලන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු අද වීඩියෝ එකට. අපි ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ SL Android එකේ අලුත්ම හදපු, ඒ කියන්නේ මෙතෙක් හදපු tools එකතු කරලා හදපු tool එකක්. ඉතින් මේ tool එකෙන් ඕගොල්ලන්ට පුළුවන් tool store එකක් ඇත්තටම මේක කිව්වොත් මෙච්චර දවස් SL Android එකෙන් හදපු සියලුම tools මෙතන තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් මේ tool එක භාවිත කරලා අපි කලින් හදපු සියලුම tools install කරගන්න, අයින් කරගන්න, ඒවා run කරන්න එකම tool එකකින්. හරි, අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඉතලම ඕගොල්ලෝ GitHub එකට ගිහිල්ලා ටූල් එකේ ලින්ක් එක කොපි කරගෙන එන්න ඕන. වෙනද වගේම මම ඉතින් මේ විදිහට GitHub එකට ගියා. GitHub එකට ගියාට පස්සේ ඉතලම උඩින්ම තියෙනවා SL tool store කියලා. ඉතින් ඒකට ගිහිල්ලා මෙතනින් අපි ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මෙන්න මෙතනින් අපි ලින්ක් එක කොපි කරගමු. ලිංක කොපි කරගත්තට පස්සේ මෙතන තියෙනවා ඉන්ස්ටෝල් කරන්න ඕන විදිය. මෙතන තියෙනවා මෙන්න මේ විදියටම කමාන්ඩ්ස් ටික ඔයගොල්ලෝ ටයිප් කරලා Termux එකේ ඔයාලට මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් මම මේක ඉන්ස්ටෝල් කරන්න තමයි හදන්නේ. ඉස්සෙල්ලාම අපි පැකේජ් ටික අප්ඩේට් කරගෙන ඉන්න ඕන. මොකද නැත්තම් අපිට error එන්න පුළුවන්. ඒක නිසා pkg update nmark දෙකක් ගහලා pkg upgrade ඔන්න කමාන්ඩ් එක හරියට ගහලා ඉන්ස්ටෝල් පැකේජ් ටික අප්ඩේට් කරගන්න. මම මෙතන පැකේජ් අප්ඩේට් කරන්න යන්නේ නැහැ. මොකද වෙලාව යන නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මෙහෙම ටයිප් කරලා එන්ටර් කරගන්න. මම මේක ක්ලියර් කරගන්නවා. ඊළඟට ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරන්න ඕනේ Python. Python ඉන්ස්ටෝල් කරන්නේ pkg install python. මෙන්න මෙහෙම ගහලා Python උත් ඉන්ස්ටෝල් කරගන්න ඕගොල්ලොන්ගේ Termux එකට. කලින් Python ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් ආපහු ඉන්ස්ටෝල් කරන්න දෙයක් නැහැ. මම ඉතින් ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මේක ක්ලියර් කරගන්න. ඔයගොල්ලෝ එන්ටර් කරලා ඉන්ස්ටෝල් කරගන්න. මේක අලුතින් කරන කෙනෙක් නම්. ඊට පස්සේ අපි කෙලින්ම තව මොකුත් තිබුණේ නැහැ නේ. හරි. තව මොකුත් තිබුණේ නැහැ. ඕනනම් Git package එක ඉන්ස්ටෝල් කරලා නැතුව ඇති අලුතින් කරන කට්ටිය. ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Git package එකත් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මොකද නැත්තම් GitHub එකත් එක්ක ඔයගොල්ලන්ට tools ක්ලෝන් කරගන්න බැරි වෙනවා. ඒක නිසා pkg install git මේ පැකේජ් එකත් ඉන්ස්ටෝල් කරගන්න එන්ටර් ගහලා. මම ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මම ඉන්ස්ටෝල් කරන්න යන්නේ නැහැ. මම මේක ක්ලියර් කරගන්නවා. දැන් අපි කෙලින්ම යමු අපේ ටූල් එක ක්ලෝන් කරගන්න. දැන් ගන්න git clone. ඊට පස්සේ අපි කොපි කරගෙන ආපු ලින්ක් එක මෙතෙන්ට පේස්ට් කරන්න. හරි. ඊට පස්සේ එන්ටර් කරන්න. ටූල් එක ක්ලෝන් වෙලා ඉවරයි. දැන් අපි ටූල් එක ඇතුළට යන්න ඕන. ටූල් එක මම පෙන්නන්නම්. ls කියලා ගහලා මෙතන ඇති sl tool store කියලා මේ තියෙන. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඒකේ නම කොපි කරගත්තා මම. ඊට පස්සේ ඔයගොල්ලෝ cd කියලා ගහන්න.
chain directory කියන එක තමයි cd කියලා කියන්නේ. ඊට පස්සේ space එක තියලා tool එකේ නම මෙතනට දෙන්න. sl tools store මෙතන තියෙනවා නම copy කරගෙන නම දෙන්න. දීලා enter එක ගන්න. හරි දැන් ඉන්නේ අපි tool එක ඇතුලේ. ඒ කියන්නේ folder එක ඇතුලේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ls කියලා ගහලා tools එකේ tool එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. මෙතන තියෙනවා store.py සුපුරුදු පරිදි python file එක ඊට පස්සේ update file එක තියෙනවා. Version එකේ file එක තියෙනවා. ඉතින් ඔයා ඉස්සෙල්ලම run කරන්න තියෙන මෙතන requirement file නැහැ. ඔයා run කරන්න තියෙන්නේ store.py කියන file එක. ඉතින් මම python වලින් run කරන්නම් මේක. python store.py කියලා ගහලා enter කරන්න. අනිවාර්යෙන් data connection එක තියෙන්න ඕන. හරි මෙන්න මේ විදිහට තමයි tool එක open වෙන්නේ. sl store කියලා මෙතන වැටෙනවා. ඊට පස්සේ මෙතන මම මෙතන කල් හදපු සියලුම tools ටික මෙතන තියෙනවා. ඔගලන්ට පුළුවන් අංකයක් දීලා මෙතනින් කැමති tool එක open කරගන්න. මම පොඩ්ඩක් වෙනම session එකක් ගන්න. වෙන session එකක් අරගෙන ls කියලා ගහලා මෙතන මගේ advanced banner එක මම remove කරගන්න. remove කරන්නේ rm minus rf කියලා tool එකේ නම දීලා enter කරාම දැන් බලන්න advanced banner එක එතන නැහැ. දැන් මම මෙතනින් advanced banner එක ගන්න තමයි හදන්නේ. advanced banner එක දැන් මම අංක 1 දීලා enter කරනවා. ඊට පස්සේ මේ විදිහට advanced banner එක ඔයගොල්ලන්ට clone වෙනවා. දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ අහන do you want to run advanced banner? ඒ කියන්නේ advanced banner එක ඔයගොල්ලන්ට run කරන්න ඕනද? දැන් run කරන්න ඕන නැත්නම් අපි වෙන tool එකක් download කරමුද? නැත්නම් y දුන්නොත් මෙතනට capital y දුන්නොත් මෙතනින් advanced banner එක run වෙනවා. Capital N දුන්නොත් advanced banner එක run වෙන්නේ නැතුව ආපහු මෙන්න මේ menu එකම පෙන්නනවා. හරි ඉතින් අපි මේක run කරන්න ඕනේ නැහැ. දැන් ඔයගොල්ලෝ advanced banner එක මොකද්ද කියන දන්නවනේ. ඉතින් මම මෙතනින් capital N අකුර දීලා enter කරන්න. ඊට පස්සේ ආපහු අපේ menu එක තමයි එන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ තව tool එකක් download කරගෙන run කරගන්න ඕන. මෙතන gallery එකක් v2 එක තියෙනවා. ඒක ඉක්මනටම දාන්න. ඊට පස්සේ email bot ඔයගේ මම හදපු හැම tool එකක්ම මෙතන තියෙනවා. ඔයගොල්ලන්ට තියෙන්නේ අංකයක් දීලා enter කරන්න විතරයි. දැන් sip bomb එක ඕන. අංක 5 දීලා enter කරන්න. ඊට පස්සේ sip bomb එකත් clone වෙනවා. clone වෙලා do you want to run කියලා අහනවා. ඉතින් මම මෙතන no දීලා enter කරන්න. ඊට පස්සේ ඕන මේක ඔයගොල්ලෝ අලුත් session එකක් අරගෙන බලන්න. අර කලින් එකට ගිහිල්ලා දැන් මම advanced banner එකත් remove කරා. email bot එකත් මෙතන නැහැනේ. අපි ls කියලා ගහලා බලමු. දැන් advanced banner එක මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් කැමති වෙලාවක tool එක ඇතුළට ගිහින් run කරගන්න. නැත්නම් ඔයගොල්ලන්ට පහසුවෙන්ම මෙතන ඉඳගෙනම run කරන්න පුළුවන්. අර do you want to run ද කියලා tool එකේ නම අහනවානේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් tool එක run කරගන්න. ඉතින් මෙන්න මේක තමයි අද ගෙනාපු tool එක. මෙතෙන්ට මම දාන හැම tool එකක්ම මේ store එකට දානවා. ඔයගොල්ලන්ට පුළුවන් මේකෙන්ම ගන්න. එහෙම නැත්නම් අපේ වෙන වෙනම දාන කොට ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ලේසි ඇත්තටම කිව්වොත් මේකෙන් පුළුවන් ඕගොල්ලන්ට එකම tool එකකින් tools ටික ඔක්කොම එකපාර ගන්න. හරි. එහෙනම් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා පාරක් දාන්න. ඊට පස්සේ subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් තවත් සුපිරිම වීඩියෝ එකකින් මම එනකන් අදට ගිහින් එන්න. ඕගොල්ලන්ට සුබ දවසක්.